අයිබෝන් අපි හුඟක් දවසකින් කලා වැඩක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. මේක නිකම්ම නිකන් කලා වැඩක් විතරක් නෙමෙයි. පහුගිය දවස්වල ටිකක් වැඩිපුර සෝෂල් මීඩියා ඇතුලේ සහ මීඩියා ඇතුලේ කතා වෙච්ච නමක් මේ ශේෂ කියලා චිත්‍රපටියක්. චිත්‍රපටියේ නමට වඩා කෑන්ස් සම්මාන උළෙලක මොකද්ද හුටපටයක් පිළිබඳව හුඟක් කතා වෙලා තිබුණා. ප්‍රවෘත්ති වාර්තා කරලා තිබුණා. සහ ඒක නිකන් එහෙම නෙමෙයි, වැරදිය, ඒක එහෙම නෙමෙයි කියලා තව සමහර අය කියන්න උත්සාහ කරමින් හිටපු කාරණා ටිකක් තිබුණා. මේවත් එක්ක අපිට මේක මොකක්ද කියනක හොයන්න පොඩි කුක්කුසකුත්තාව උමනාවකුත්තාව ඒ ඇතුළෙම මේ ගැන කතා කරන්න විශේෂ වෙච්ච හේතු වක් තියෙනවා. හේතු දෙකක් ඇත්තරම. එකක් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, චිත්‍රපටයේ අයිතිකාරයා ඉසුරු ගුණතිලක, ඔහු ප්‍රංශය අධ්‍යාපනය හදාරමින් ඉන්න, ප්‍රංශය ජීවත්ව වෙමින් ඉන්න කෙනෙක්, සහ එම චිත්‍රපටයේ ප්‍රධාන රංග ශිල්පියා හැටියට දායකත්වය ලබා දෙන යොහාන් ජයසූරිය, යොහාන් ප්‍රංශයේ ඉපදිච්ච ප්‍රංශයේ ජීවත් වෙන කෙනෙක්. ඒ නිසාම අපිට මේකට මේ වැඩේට අල්ලගන්නත් පුළුවන් වුණා ඉසුරු සහ යොහාන් දෙන්නම. ඉසුරු, අයිබොන් මල්ලි. අයිබොන්. යොහාන් කොහොමද? හොඳින් ඉන්නවා. අපි මල්ලි අර මේ සම්මාන කතන්දරේ ලෙහාගෙන යන්න චිත්‍රපටි අරව මේවා කතා කරන්න කලින් දැන් ශේෂ කියලා චිත්‍රපටයක් කරලා තියෙනවා. ඒක කරේ ඉසුරු ගුණතිලක කියලා මිනිහෙක් ආදී මූලික තොරතුරු ටික දැන් මේක බලන අයට අපි කියලා තියෙනවානේ. මොකද්ද ඒ සම්මාන වැඩේ? ඔය කෑන්ස් කිව්වම එක කෑන්ස් සම්මාන උළෙලක්ද තියෙන්නේ? ඊට වඩා වැඩි ගාණක් තියෙනවද? ඔයාට ඒ සම්මානේ හම්බුනේ, ඔයාට රෙකග්නිෂන් එක හම්බුනේ කොතනින්ද? මොකක්ද මේක කියන එක අපි පැහැදිලි කරොත්. මුලින්ම කියනවනේ කෑන්ස් කියලා කියන්නේ මේ සිටි ෆෙස්ටිවල් එකක් නෙමෙයි. කෑන්ස් කියලා කියන්නේ සිටි එකගේ කියන දැන් පැරිස්, ලියෝන්, ලන්ඩන්, ටෝකියෝ වගේ සිටි එකක්. එතකොට ඒ සිටි එක ඇතුලේ එක ෆෙස්ටිවල් එකක් විතරක් නෙමෙයි තියෙන්නේ. කවුරු හරි රිසර්ච් කරලා බලුවොත් ෆෙස්ටිවල්ස් ගණනාවක් තියෙනවා. ඉතින් ඒකේ ඒ තියෙන එක ෆෙස්ටිවල් එකට තමයි මම ඇප්ලයි කරන්නේ. කියන්නේ මම මගේ ෆිල්ම් එකේ වැඩි වෙනවත් එක්ක මට හම්බෙච්ච කාලය තුළ මම ඇප්ලයි කරන්නේ කෑන්ස් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්ටිවල්. ඒකේ තියෙන කැටගරි එකක් තමයි මම වින් කරන්නේ බෙස්ට් ඩාන්ස් කියන කැටගරි එකට. මොකද මගේ මූවි එක ඩාන්සින් බේස් කරගෙන හැදෙන ෆිල්ම් එකක් හින්දා තමයි මට එන්නේ මේක බෙස්ට් ඩාන්ස් කැටගරි එකට. මාව කියන්නේ මගේ ෆිල්ම් එක වින් කරන්නේ. ඉතින් ඕක සමහර අය වරද්ද ගත්තා. මොකද දැන් කෑන්ස් ගුවම ඔළුවට යන්නේ සමහර කට්ටියට එක ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විතරයි. ඉතින් ඒකත් එක්ක මේක පටලවි යන ගිය කතාව හින්දා තමයි ඕක කොහොම වුනේ මේ. ඉතින් ඔයාට සම්මානය හම්බෙන්නේ කෑන්ස් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්ටිවල් කියන මට සම්මානම් වෙන්නේ කෑන්ස් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ. ඔව්. එතකොට එතනම තියෙනවා කෑන්ස් ඉන්ටර්නැෂනල් වගේ. කියන්නේ අපි දන්න කෑන්ස් සම්මාන උළෙල කියලා කියන ඔය දශක 7-8ක් පරණ සම්මාන උළෙල නෝමල්. සමහර මිනිස්සුන් එක පැටලෙන එක නෝමල්. මොකද දැන් කෑන්ස් ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් එක අවුරුදු 77 පාර තමයි මේ අවුරුද්ද ගියේ. ඉතින් අර එක පරණ නිසා මිනිස්සු දන්නවා. ඒ කියන්නේ මේ ෆෙස්ට් කෑන්ස් කිව්ව ගමන් ඒ කියන්නේ සිටි එකක් කියලා අයිඩියා ගන්න ඇති කෙනෙක්ට හරි එකපාරට ලොට එන ෆෙස්ටිවල් එක. ඒ කියන්නේ කෑන්ස් ෆේමස් වෙලාම තියෙන්නේ ඔය මේ ෆෙස්ටිවල් එකත් එක්ක. ඉතින් ඕකට ඕකෙ වින් කරා කියලා තමයි මේ පටල ගත්තේ. නමුත් අපි දැන් ඒක එහෙම නෙමෙයි, මේක පොඩි එකක් කියලා කියන්න බෑනේ. ඒකෙත් විශාල චිත්‍රපටි සංඛ්‍යාවක් තරඟයට සහභාගී වෙන විවිධ රටවල් වල චිත්‍රපටි ඇවිල්ලා ඉදිරිපත් කරන අලුත් පරණ සීනියර් ජූනියර් ඩිරෙක්ටර්ස්ලා මුගක් අය එතන තමන්ගේ චිත්‍රපටි ගෙනල්ලා දාන තැනක් තමයි ඔයාට සම්මානය හම්බෙච්ච සම්මාන උළෙලා. එතකොට ඒකේ පරිසරයේ කොහොමද සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර එනවද? මොන වගේ එකද? ඔයත් එක්ක කම්පීට් කරේ කවුද අනිත් අය? ඔව්. ඒක ඇත්තටම දැන් අවුරුදු 5ක් විතර තිස්සේ යන ෆිල්ම් ෆෙස්ටිවල් එකක්. එතකොට මේ ඒකට ඒක කියන්නේ ඕන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් ලෝකේ. ඒ කියන්නේ ඒක නෑ කැටගරි එකක් මේ අලුත් ෆිල්ම් කරන කට්ටියට සහ පරණ ප්‍රොෆෙෂනල්ස් අයට එහෙම කියලා කැටගරි එකක් නෑ ඒකේ. කියන්නේ අපි ඕන කෙනෙක්ට ෆිල්ම් එකක් ඇප්ලයි කරන්න පුළුවන් ඒකට. එතකොට ඒක මාසිකව සහ වාර්ෂිකව විදියට ඒ කියන්නේ ඒ ෆෙස්ටිවල් එක තියෙන්නම කියන්නේ මිනිසුන්ව මොටිවේට් කරන්න, නිර්මාණ කරපුවම ඒක ඇගේ කිරීමක් කරන්න සහ මේ කියන්නේ ඒකෙත් හොඳ ජජ් පැනල් එකක් ඉඳලා වින් ඒ කියන්නේ මේ විනර්ස් ලව සිලෙක්ට් කරන විදිය වැඩක්. ඉතින් ඕකට මගේ ෆිල්ම්ස් ගණනාවක් තිබ්බ මයි කැටගරි එකට. ඉතින් කොහොම හරි මම ෆයිනල් එන්නෙත් මගේ කියන්නේ ඒ පැත්තේ මට පොඩි සතුටක් තියෙනවා. මොකද මම ෆයිනල් එන්නෙත් ෆ්‍රෙන්ච් මූවි එකක් එක්ක. ඉතින් එහෙමදලා තමයි මේක වින් කරන්නේ. ඉතින් තිබ්බ ටයිම් පීරියඩ් එකේ මේ බෙස්ට් ඩාන්ස් ෆිල්ම් එක විදිහට වින් කරන්නේ මේ මේක. ඔව්. කීයක් ගෙවුවද සම්මාන ගන්න? මෙහෙමයි. ඉතින් සම්මාන ගන්න සතපහක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම දන්නේ සම්මානයකට මොකටද ගෙවනවද කියලා. මේ එහෙම ගෙවලා ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. නමුත් හැබැයි මමවත් මගේ ප්‍රොඩක්ෂන් ටීම් එකවත් ඒ මයින්ඩ් සෙට් එකේ නැහැ. ඒ කියන්නේ
මුකට සම්මානයකට ගෙවලගෙන අනිත් එක අපි ඉන්නේ යුරෝප්වල. දැන් ලංකාවේ නම් ගෙවන්න පුළුවන් ඒ රුපියල් වලින්. අපි මේ යුරෝලින් ගියොත් ඒක ලොකු ගාණක් වෙයි. ඒ කියන්නේ මම දන්නේ මේ කියන කට්ටිය දන්නවා ඇති මේ කීයක්ද කියලා සම්මානයකට. මම හිතන්නේ ඒ ගාණ තියන අපිට තව ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන් මේ මොකද යුරෝ ටිකක් වැඩි ගාණක් දෙන්න වෙයි නේද? වාගන්ගේ ඔය ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොට ඔයාලට ගෙවන්න තියෙන පොඩි ගාණක් නේ ඒ ගෙවන්න තියෙන්නේ. ඒ ගෙව්වා නම් ඒ සම්මානය වෙනුවෙන් ගෙවලා තියෙන්නේ ඒ ඒක ඇප්ලිකේෂන් එක සබ්මිට් කිරීම සඳහා ගෙවන ගාණ විතරයි. ඒක ඉතින් නෝමල්. ඒ කියන්නේ දැන් මේ ෆෙස්ටිවල් එක විතර නෙමෙයි දැන් ඔය කියන අනිත් පටලගත්ත ෆෙස්ටිවල් එක සහ තව ලෝකේ තියෙන කියන්නේ ප්‍රමුඛ පෙළේ ෆෙස්ටිවල් හැම එකකටම කියන්නේ බහුතරයකට කියන්නේ සබ්මිෂන් ෆී එකක් ගෙවන්න ඕනේ. ඒක නෝමල්. ඒක කියන්නේ ඒක අනිවාර්යයි. එහෙම නැත්නම් අපිට ෆිල්ම් එක දාගන්නත් බෑ. ඒ වගේම තියෙනවා තව ෆෙස්ටිවල්ස් එනවා ෆ්‍රී අපිට සබ්මිට් කරන්න පුළුවන් ෆෙස්ටිවල්ස් උත් තියෙනවා. ඔයදී මම ගෙවුවා නම් ගෙවුවේ මේකට මේ සබ්මිෂන් ෆී එක විතරයි. එතනින් එහාට ගෙවලා සම්මාන ගන්න උවමනාවක් මට යුරෝප් 50ක විතර ගන්නවා. ඔව් යුරෝලින් යුරෝප් 50 ඔව් 50ක් තමයි. කියන්නේ රුපියල් 15000කට විතර මුදලකට ප්‍රංශය ඇතුලේ සම්මාන වලක සම්මානයක් ගන්න පුළුවන් නම් මාර පොරක්. රුපියල් 15000ක් විතර ගෙවලා ඒ වගේ රෙකග්නිෂන් එකක් ගන්න පුළුවන් නම්. ඔව්. හරි යෝහන් වගේ පළවෙනි චිත්‍රපටිය මල්ලේ මම හිතන්නේ මේක ඒත් වගේ පළවෙනි වැඩේ නෙමෙයි වා හුගාක් වැඩ මේ කරන කෙනෙක් ඩාන්සින් සහ ආර්ට් වැඩ. ඔයාගේ පළවෙනි ෆිල්ම් එක්ස්පීරියන්ස් එක වාට කොහොමද? ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. අනිත් එක ලංකාවේනේ ෂූට් කරේ. ඉතින් මම මෙහෙ ෆිල්ම් ෂූට් කරන හැටි දන්නවා. ඒත් ලංකාවේ ඉතින් ඒක ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අනිත් එක මට කාස්ට් එකෙන්නුත් ලොකු සහයෝගයක් ආවා. ඉතින් මම ඒකට සතුටු වෙනවා. ඒ කියන්නේ මම තැන්ක්ස් කරනවා ඉතින් ඉසුරුට මම ඒ චිත්‍රපටියට තොරගත්තට. ඔයාට එහි මේ චිත්‍රපටිය ඇතුලේ හුඟක් සීනි ආටිස්ලා සහ මේ ලංකාවම දන්න ලෝකෙම දන්න ආටිස්ලා ටිකක් එක්ක ඔයාට වැඩ කරන්න අවස්ථාවක් හම්බුණා දැන්. එතකොට එක්ස්පීරියන්ස් එක කොහොමද අනිත් අයත් එක්ක ෂෙයා කරගත්තේ? ඒගොල්ලන්ගේ උදව් කොහොමද? මම මේ ප්‍රශ්නේ මේ අහන්නේ යොහන් ලංකාවේ නෙවෙයි ඉපදෙන්නේ, ප්‍රංශේ ඉපදෙන්නේ සහ යොහන්ගේ ජීවිත කාලෙන් 100%ක්ම ගෙවලා තියෙන්නේ වැකේෂන්ස් ඇරෙන්ඩ ගත්තම ප්‍රංශය ඇතුළේ. එතකොට නම් එහෙම වාටේ ඔයා පිටින් ගිය කෙනෙක් වගේ හැඟීමක් ඔයාට ආවද? ෆීලිං එකක් ආවද? එහෙම ඒක ඇතුලේ කොහොමද ඔයා ඒගොල්ලොත් ඒ කාස්ට් එක්ක වැඩ කරේ? ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලන් පළවෙනි දවසේම මාව ඒගොල්ලන්ගේ ඒගොල්ලන් අතරේට මාව එකතු කරගත්තා. උමාලි අක්කත් එක්ක කොහොමත් ඒ කියන්නේ කතා කරලා තිබ්බ මීට කලින්. ඉතින් ඒ ඔක්කොම මට ගොඩක් උදව් කරා. ඒ කියන්නේ අවශ්‍ය ගාවට ඒ කියන්නේ මට මොනාරේ අවශ්‍ය නම් මං ගිහිලා ඒගොල්ලන්ගෙන් අහනවා. ඒ වගේම මං ගැනත් හොයලා බලනවා. ඒ කියන්නේ ෆිල්ම් එකේ වැඩවලට විතරක් නෙමෙයි, ඒ කියන්නේ නිකන් ඉන්නකොටත් ඇවිල්ලා අහනවා කොහොමද එහෙම එහෙම කියලා. ඉතින් චන්දනස මුත් ගොඩක් බැලුවා මං ගැන. මොකද එයත් එක තමයි වැඩිපුර සීන්ස් තිබ්බේ. ඒ වගේම එයාගේ ක්ලාසික ඉන්න ළමයිනුත් අනිත් ඩාන්සස්ලා ඒ කියන්නේ ටෙක්නිකල් ටීම් එකත් ඔක්කොමලත් එක්ක ඇත්තටම ගොඩක් මං එකතු වුණා. උදව්නුත් හම්බුණා ඒ ටීම් එකෙන්. ඔයාගේ ෆිල්ම් එක ඇතුලේ ඉස්සරු මේ ටිකක් රැඩිකල් දේවල් ටිකක් කතා කරමින් ඉන්නවා. එකක් විශේෂම දැන් ගත්තම අපි කලා නිර්මාණයක් ඇතුලේ වත් කතා කරන්න අත ගහන්න අකමැති හෝ බය පරාසයක් ඇතුලේ ඔයා ටිකක් සෙල්ලම් කරනවා. ඒක ඇතුලේ විශේෂයෙන්ම කාස්ට් එක සාම්ප්‍රදායික ඔය කුල ක්‍රමය, එතකොට ඒකත් එක්ක සමාජය ඇතුලේ සිද්ධ වෙමින් තිබෙන කාරණාව වගේ දේවල්. මේ නිමිත්ත මේ ප්ලොට් එක වා කොහොමද ඩිවලොප් කරගන්නේ? ඇයි මේ වගේ පරාසයකට අත ගහන්නේ? වාට නැටුම් පසුබිමක් තියෙනවද? වා නැටුම් වා නර්තනය හදාරපු වෙස් බැන්ද එහෙම පසුබිමක් තියෙන කෙනෙක්ද? ඇයි මේ කලාපේ වා අල්ලන්නේ?
නැහැ. මම කියන්නේ මේ මම ඩාන්සින් කරපු වෙස් බැඳපු මං එහෙම හැදෑරීමක් තියෙන කෙනෙක් නෙමෙයි අත්‍තර මේක නේ. පොඩි කාලේ ආසාවට මම ට්‍රැඩිෂනල් ඩාන්ස් ඉගෙන ගත්තා. නමුත් ඒක මට කන්ටිනියු කරන්න හම්බුනේ නැහැ. මේ පොඩි කාලේ අවුරුදු 2 3ක් වගේ තමයි මම මේ කියන්නේ උඩගෙන අපි කවුරුත් නටන කාලේ මාත් නැටුවා ඒ විදිහටම. නමුත් මෙහැවට පස්සේ මම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ යොහන් ගෙම ප්ලේ එකක මේ මෙන් රෝල් එක කරන්න ඒකත් එක්ක මම වැඩ කරද්දි මම දකිනවා මෙයාලා ඒ කියන්නේ මට ලංකාවෙ ඉන්නවෝ ගැත්තරම මේ ලොකුවට අයිඩියා එකක් තිබ්බේ නැහැ මේ අපේ ට්‍රැඩිෂනල් ඩාන්ස් එක මේක තමයි කියන්නේ අපේ ලොකු හැඟීමක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ පාරේ ගියත් අපි කියන්නේ පෙරහැරක් තියෙන කාලෙක නැට්ටක් දකින්නවනේ ඒ කියන්නේ උඩරට මේ ඩාන්ස් කියන්නේ ඩාන්ස් කියන්නේ දකින්නවා. ඒක normal අපිට. නමුත් අපි අර මෙහෙ ඇවිල්ලා කාලයක් ඉද්දි අපිට ওই දේවල් මිස් වෙනවා. ඒක ඒ කියන්නේ මම දන්නවා මෙහින හැම ශ්‍රී ලංකන් කෙනෙක්ටම ඕක තියෙන. ඒ කියන්නේ අපේ කල්චර් එකේ එක පාට් එකක් මිස් වෙනවා. නමුත් දැන් ඒක මෙයාලත් එක්ක ඉද්දි මෙයාලාගේ උඩරට ඇඳුම් අඳලා ඒ කියන්නේ කැන්ඩියන් මේ ඩාන්සර්ස්ලා ඒ විදිහට අඳලා කොහෙර දැනක පර්ෆෝම් කරපුවාම ඒ එයාලට හම්බෙන ඔඩියන්සෙන් හම්බෙන ඒ කියන්නේ මේ ප්‍රතිචාර ඒ කියන්නේ ෆොරිනර්ස්ලා අවිල්ලා ෆොටෝස් ගන්නවා මාරාසයි බලනවා අපේ ඇඳුම් ගැන ඒකත් එක්කදී මට හිතෙනවා දැන් ඒ කියන්නේ මම මෙහෙ ඉගෙන ගත්ත කෙනෙක් එතකොට මම මොකක් හරි ෆිල්ම් එකකට යනවා නම් ෆීචර් එකක් කරනවා නම් ඒක මම ආසයි පොඩ්ඩක් අර රටෙන් එළියට ගෙනල්ලා වෙන ඔඩියන්ස් එකට පෙන්නන්න. එතකොට මම ගෙනල්ලා ඒ කියන්නේ හොඳයි අපේ ශ්‍රී ලංකන්ස්ලාටම පෙන්නන එක හොඳයි. ඊට අමතරව පුළුවන් නම් මේකට අඩුම මේ 10ක් 15ක් හරි ෆොරිනර්ස්ලාට පෙන්නලා මේ රට මෙහෙම රටක් මේ රටේ මෙහෙම දේවල් තියෙනවා කියලා පෙන්නුවා නම් හොඳයි කියලා හිතන දේ මට එනවා. හැබැයි ඒකට තින් නිකම්ම ෆිල්ම් එකකට නැට්වර්ක් නටලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ කොහෙවත් යන කතාව කර නැට්වර්ක් නටලා වැඩක් නැහැ. ඉතින් මම ඒකයි යූස් කරන්නේ මේකට කතා කරලා බලලා මට මෙහෙම ඒ කියන්නේ මට මුලින්ම වෙනවා මට ඩාන්සින් එක ෆිල්ම් එකක් කරන්න ඕනේ කියලා. නමුත් මම ඩාන්ස් කෙනෙක්වත් මට ඒ ගැන හැදෑරීමක් නැති නිසා මම දන්නේ නැහැ මම කොතනද අල්ල ගන්න ඕනේ කියලා. සමහර විට ඔයාලට මේ ෆිල්ම් එක සාර්ථක කරගන්න බලපාපු හේතුවත් ඒක. ඔයා මේ ඩාන්සින් ගැන අන්දෝ සංසාරයක් නොදැන මේ ඔයා චිත්‍රපටිකරණය ගැන විතරක් දැනගෙන මේකට අත ගහන එක. ඒකට ඔයාලට බේරන්න පරිස්සම් කරන්න මේ කලාපේ අල්ලන්න ඕනේ නැහැ. ඒක බයයි වගේ වතාරින්න දෙයක් නැහැ. ඔයා ඔයා රිසර්ච් එකක් කරන්න වෙනවා. ඔයාට අනිවාර්යයෙන්ම මේක කරන්න කලින්. එතකොට ඔයා ඒකේ අමුව එළියට ගන්න ඔයාට ඒක උදව් වෙන්නේ නැති. ඔව් ඒක එහෙමයි. මම සාමාන්‍ය ඩාන්සර් දැක්කම මම ආසර මේ අමු නටුම දකින්න. ඒ කියන්නේ මම පොඩි කාලේ දැකලා තියෙනවා. මොකද මම කුරුණෑගල. එතකොට නුවරත් එක්ක අපි එහෙම තියෙන සම්බන්ධත් එක්ක මම දැකලා තියෙනවා. ඒ කියන්නේ අර ඔරිජිනල් ඩාන්ස් එක මම දැකලා තියෙනවා. අපි පහු කාලීනව ඒක නිකන් මොඩර්න් වෙලා ඇද්දි නිකන් ඒක මගේ පර්සනල් අයිඩියා එක. ඒ කියන්නේ පෞද්ගලික මතය මට ඒක නිකන් සෙට් වෙන්නේ නැති ගතියක් දැනුණා. ඒකත් එක්ක මම ස්ක්‍රිප්ට් රයිටර් එක්ක කතා කරපුවාම දැන් මේක ස්ක්‍රිප්ට් එක යන්නේ සමන්ත කුමාරගමගේ. එතකොට සමන්ත අයියත් ඩාන්සින් ගැන හැදෑරීමක්වත් කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්. එතකොට අපි දෙන්නටම වුණා මේ පොත් කියවලා මෙහෙම රිසර්ච් එකක් කරලා ඇත්තටම يعني මටත් ඇත්තටම සමන්තයර තමයි මම මුලින් ස්ක්‍රිප්ට් එක ලියන්න හරිදී ලියන්න ඕනේ. අපි අත ලියන්න ඕනේ يعني බොරුවක් නෙමෙයි අපි කරන්නේ. අපි තියෙන සම්ප්‍රදාය කරනවා නම් ඒක ගැන අර රිසර්ච් එකක් කරන්න උනා. අපි ඒ රිසර්ච් එක කරගෙන ඉඳි සමහර අපිට අහුවෙන්නේ නැති පාට් තිබ්බ මේක අපිට තේරෙන්නේ නැති දැන්. ඒවට තමයි අපි සම්බන්ධ කරගන්නේ රවිබන්දු විද්‍යාපති චන්දන වික්‍රමසිංහ. ඒ වගේ මේ ෆීල්ඩ් එකේ දැනුමක් තියෙන සහ ඒ කියන්නේ પરම්පරාවෙන් නැටුම් කරන කට්ටියව සම්බන්ධ කරගෙන එහෙම යාලට දාලා අපි බලන මේක හරිද මොන හරි වැරද්දක් තියෙනවා නම් කියන්න. ඉතින් ඒ තැන්වලදී මතක කරනවා අනිවාර්යෙන් රයිබන්දු විද්‍යාපති මේ රයිබන්දු සර් මුලින්ම මේක ඩාන්සින් කොරියෝග්‍රාෆර් කියලා කියන්නේ අපි තීරණය කරලා තිබෙත් නෑ සර් දන්නෙත් නෑ හැම දෙයක්. අපි දෙන්නේ සර් මේක බලන්න ස්ක්‍රිප්ට් එක බලලා මොන හරි අපි ලියලා තියෙන දේ වැරද්දක් තියෙනවා නම් අපිට හදලා දෙන්න. මොකද අපි කරන්නේ අපේ රටේ තියෙන සම්ප්‍රදායික දැනුම අපිට කියන්නේ ඒ දේවල් පුෘති කරන්න බෑනේ. ඒකත් එක තමයි බල්ලා සමහර තැන් හදලා දුන්නාට පස්සේ තමයි මේ වැඩේ පටන් ගන්නෙ. ඒතරර කිව්වගේ අර හැදෑරීමක් නැහැ. අර බේරන්න දෙයක්වත් නැහැ මට. ඒ කියන්නේ අපි හොයාගත්තේ තියෙන දේවල් රිසර්ච් එකතුලින් අපිට හම්බුනේ ඒ කියන්නේ ඔරිජිනල් දේ. ඉතින් ඒකත් එක්ක හදාගත්තේ අපි දන්නේ නැහැ බේරන්න ඕනේ මොනවද බේරන්න ඕනේ නැත්තේ මොනවද අපි කවද පරිස්සම් කරන්න ඕනේ මේක කිව්වහම කාටද මේකෙන් දෙයක් ඊද කියලා අපි කිසි දෙයක් දන්නේ නැහැ. අපි කරේ අර පියෝ ප්‍රොඩක්ට් එකක් එළියට ගන්න මේ ඕන වැලටි කරපෙක විතරයි. ද යොහන් ඔයා ඩාන්සර් කෙනෙක් වා ෆුල් ටයිම් ඩාන්සර් කෙනෙක් නෙමෙයි. නමුත් ඔයා ඩාන්සින් කරනවා. ඔයා ඩාන්සින් ගෲප් එකක් තියෙන සහ ඔයා ඊට අදාළව ෂෝස් කීපයක් පහුගිය කාලේ කරලා තියෙන ලොකු ටීම් එකක්වත් එක්ක වැඩ කරන කෙනෙක්. මම හිතන්නේ වෙස් බඳලා තියෙනවා මම දන්න විදිහට වා. ඔව්. මෙහෙ ඇවිල්ලා හෝ මෙහෙ ඉපදිච්ච කෙනෙකුට ලංකාවේ නැටුම් වගේ දේවල් ලොකුවට ස්ටඩි කරන්න ඔච්චර දුරට යන්න මම කියන්නේ ආසාවට නටන එක වෙනම කතාවක්. හැබැයි වෙස් තියලා ඒකෙන් ඉස්සරහට ඉස්සරහට යන්න වගේ හිතනවා කියන එක ටිකක් අමුතු එකක්නේ. ඔයාට කොහෙන්ද මේ මොටිවේෂන් එක එන්නේ? ඇයි ඔයා ඒ වගේ එකක් කරනවා? ඔයාට ඩාන්ස කෙනෙක් වෙනවා නම් ඔයාට බැලේ ඩාන්ස කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ෆ්‍රෙන්ච් ජෝනරේ කේ තියෙනවා හුඟක් දේවල්. ඒවා තෝරගන්න පුළුවන්. හැබැයි ඔයා ඒවත් කරන ගමන් ඔයාගේ මේජර් එක කරගන්නේ
ලංකාවේ ඩාන්සින්. ඇයි වාට කොහෙන්ද මොටිවේෂන් එක එන්නේ? ඒක ඉතින් පොඩි කාලේ නම් මම අම්මයි තාත්තත් එක්ක කියන්නේ සිංහලෙන් කතා කරේ. ඉතින් ලංකාවේ කල්චර් එක අපි ඒ කියන්නේ අපේ අම්මයි තාත්තා අපිට පෙන්නුවා ලංකාවට ගියා. ඉතින් මම පොඩි කාලේ නම් ඩාන්සින් වලට ආසයි. ඊට පස්සේ මම පොඩි කාලේදී අපේ අම්මයි තාත්තයි මාව දහම් පාසලේ දැම්මා. ඉතින් ඒ දහම් පාසලේදී ක්ලාස් එකක් තිබ්බා. ඉතින් ඒකෙන් තමයි මම ශ්‍රී ලංකන් ට්‍රෙඩිෂනල් ඩාන්ස් පටන් ගත්තේ. ඒක අවුරුදු දෙකක් විතර කරලා ඊට පස්සේ ටිකක් නැවතුවා ශ්‍රී ලංකන් ඩාන්ස්. ඊට පස්සේ වැඩිපුර ඉන්දියන් ඩාන්ස් කරේ කුමාරී. ඊට පස්සේ ආයෙත් හිතුණා ඒකත් ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේම ඊට පස්සේ චන්දනස එක්ක ඔන්ලයින් ක්ලාසස් කරලා ඊට පස්සේ ලංකාවට ගියාමත් ඉතින් එයා ගාව ඉගෙන ඊට පස්සේ ඔක්කොම ඉවරුණාට පස්සේ බස් නැන්දා. ඔයා ෂෝස් කීපයක් කරා මල්ලේ නීලා කියලා එක ටිකක් වෙන විදිහේ අමුතු වැඩක්. අපි ඒ වගේ චුට්ටක් කිව්වොත් ඔයාගේ හිස්ට්‍රි එක කොහොමද තියෙන්නේ කියලා නැටුම් එක්ක සම්බන්ධ? මං නැටුම් පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ ෆ්‍රාන්ස් වලදී ඒ කියන්නේ එක එක ස්ටයිල්ස් කරා. ඊට පස්සේ මං බොලිවුඩ් ක්ලාස් එකකට ගියා. ඉතින් ඒ සර් තමයි ඒ ක්ලාස් එකේ සර් තමයි මාව මට කිව්වේ ඔයා දැන් ඔයාගේ ගෲප් එක ඒ කියන්නේ හදාගන්න ඔයත් මොකද ඒ සර් නවත්තන නිසා. ඉතින් ඔයත් හදාගන්න කියලා. ඉතින් මං 2015 ශ්‍රී ඩේසි ඩෑන්ස් එක ඕපන් කළා. ඉතින් ඒ කාලෙදිම මං තව ස්කූල් එකත් ෆ්‍රෙන්ච් ස්කූල් එකකත් වැඩ කරා. ඒ කියන්නේ ක්ලාස් දුන්නා ඒ ස්කූල් එකේ. ඉතින් එහෙම එහෙම ටික ටික ඉතින් ෂෝස් වලටත් ගියා. මට ටිකක් චාන්ස් එක ආවා. මොකද මට හොඳ ඊවෙන්ට්ස් වගේක් ලැබුණා මුල් කාලෙදිම. ඒක නිසා මුල් කාලෙදිම ටිකක් ඒ කියන්නේ අර සීරියස් ගතියක් ආවා. ඉතින් Eiffel Tower එකේ ලූ මියුසියම් එකේ වගේම වෙන රටවල් වල එල්ජීරියාවේ ස්පේන් වල ලුකු මාක්ස් වලට ලෝරියල් අපි හෝලි එකත් කරනවා. ඒකේ හැම අවුරුද්දෙම දැන් ඉන්දියන් එම්බසි එකත් එක්ක ඒකේ මිනිස්සු 40,000ක් විතර හැම අවුරුද්දෙම. ඉතින් ඒ වගේ ඉවෙන්ට්ස් ගොඩක් ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් ඔක්කොම ඔයගොල්ලෝ කරනවා ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ එකේ ඉඳලා හැමදේම එම්බසි එකත් වැඩ කරනවා. නීලා එක මොකක්ද ඒකේ මොන වගේ කතාවක්ද තියෙන්නේ? මට හිතුණා මොකද දැන් මේ ෆ්‍රාන්සි වැඩිපුර තියෙන ඉතින් ඉන්දියන් ෂෝස් ගොඩක් ඒවා. මට හිතුණා ලංකාවේ එකක් පෙන්වන්න මේ පබ්ලික් එකට. ඉතින් මොකද සාමාන්‍යයෙන් මේ ෂෝස් තියෙනකොට වැඩිපුර මං හිතනවා පෙන්වන්නේ ඒ කියන්නේ ලංකාවේ අයට විතරයි. අපේ ෆ්‍රෙන්ච් මිනිසුන්ට වැඩි එහෙම ෂෝස් කියලා නැහැ. ඉතින් මට හිතුණා නෑ ෆ්‍රෙන්ච් පබ්ලික් එකටත් පෙන්වන්න ඕනේ. මොකද මේ අපි සමහර දැන් ඉන්දියන් එම්බසි එකේ අපි ඉවෙන්ට්ස් කරනකොට අපි ඒගොල්ලන් හැමතිස්සෙම ට්‍රෙඩිෂනල් ශ්‍රී ලංකන් ට්‍රෙඩිෂනල් ඩාන්ස් එකක් කිල්ලනවා. සමහර වෙලාවට ඒක තමයි ඒගොල්ලන් ඕපෙනින් එකටත් දාන්නේ. මොකද ඒගොල්ලන් එච්චරටම ආසයි. ඉතින් මං හිතුවා ඒ එතකොට ඒ ඉවෙන්ට්ස් වල ෆ්‍රෙන්ච් අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මාර ආසයි. මොකද අපේ කොස්චියුම් හෙඩ්ඩ්‍රස් ඔක්කොම ලස්සනට තියෙන නිසා. ඉතින් මං හිතුවා අපි ෂෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මට ලංකාවෙම ස්ටෝරි එකක් ඕනේ. මං ඉතින් විජයබකුර පොත කියෙව්වා. ඒ පොත මට මතක තිබ්බා. ඒ කතාවටත් මං ආස වෙලා හිටියේ. ඊට පස්සේ ටික කාලයකට පස්සේ ඒකේ මේ ෆිල්ම් එකක් පිට වුණානේ. ඉතින් මං හිතුවා ඒක මෙහෙ කරොත් හොඳයි කියලා. ඉතින් මගේ ටීම් එකත් එක්ක අපි ලෑස්ති කරා. මට ඕනුනා එක ඒ කියන්නේ ලස්සන ටියටර් එකක ඒ වගේ කතාවක් පෙන්වන්නේ. ඉතින් මල්ලින් ටියටර් එකේ මේක පෙන්වුවා. ඔයාගේ ෆිල්ම් එකේ තත්ත්ව කොහොමද මල්ලි? දැන් සාමාන්‍ය අයට බලන්න පුළුවන් තත්ත්වක තියෙනවද? තත්ත්වක කියලා කියන්නේ අපිට කකොයි කාලෙද බලන්න පුළුවන් වෙන්නේ බලන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මොකද්ද? ෆිල්ම් එකේ වැඩ සම්පූර්ණ ඉවරයි. ඒ කියන්නේ
පෙන්න්න පුළුවන් මට්ටමක තියෙනවා ෆිල්ම් එක. බලනවා ඉතින් දැන් කොහොමත් ලංකාවේ මොන වගේ දෙයක් වෙයිද කියලා කියන්න හරි අමාරුයි. කියන්නේ මට විතරක් නෙමෙයි ඕනම ප්‍රොඩියුසර් කෙනෙක් ඕනම ඩිරෙක්ටර් කෙනෙක්ට තියෙන දෙයක් තමයි. මොකද ෆිල්ම්ස් හදනවා වැඩි, ඒවා අපිට රිලීස් කරගන්න ඩේට්ස් නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ හැමෝටම වගේ මටත් තියෙනවා. ඒකත් එක්ක නමුත් මේක ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනලි ස්ක්‍රීනින් වලට යයි ලංකාව යන කලින්. මොකද ඒක ටිකක් පහසු නිසා සහ දැනටම මේ ඕගනයිස් වෙන නිසා සමහර රටවල් වල. ඉතින් ට්‍රයි කරන උපරිම පුළුවන් ඉක්මනට මේක ලංකාවෙත් ඒ වගේම ඉන්ටර්නැෂනලිත් ස්ක්‍රීනින් වලට යන්න. ලංකාවේ මේ වෙනකොට කවුරු කොච්චර චිත්‍රපටි හැදුවත් නළුව කොච්චර බිහි වුණත් අධ්‍යක්ෂවරු කොච්චර බිහි වුණත් ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන තාමත් ලාභදායක කර්මාන්තයක් නෙමෙයි. මේක කර්මාන්තයක් හැටියට හෝ ව්‍යවසායක් ව්‍යාපාරයක් හැටියට කරගෙන යන්න පුළුවන් වැඩක් නෙමෙයි. මිනිස්සු ආසාව තියන අය ආසාවට උනට එන කොල්ල කෙල්ලෝ මේකේ රඟපානවා, චිත්‍රපටි හදනවා, ඊට පස්සේ පාඩු ලබනවා. එහෙමත් කෙනෙක් දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්‍රපටිවලට යනවා වගේ එකක්. වාර දැන් මේ එක්කිනෙකට වෙනස් හාත්පසින්ම වෙනස් රටවල් දෙකක එක්ස්පීරියන්ස් එක තියෙනවා චිත්‍රපටි කෙරුවාව පිළිබඳව. එතකොට දැන් ප්‍රංශේ කවදාවත් එහෙම එකක් වෙන්නේ නැහැ නේ. චිත්‍රපටි පටන් ගත්තා වගේම ඒ චිත්‍රපටි කර්මාන්තය කියන එක කර්මාන්තයක්, අනිත් පැත්තෙන් ගියාම එක එක සම්භාවනීය මට්ටමේ තියාගෙන යන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඔයා ප්‍රංශේ ඉන්න ගමන් නැවත වතාවක් කර ලංකාවේ ඒ ඉන්ඩස්ට්‍රි එක ඇතුළම තමයි කූරු ගහන්න හදන්නෙත් ගිහිල්ලා. එතෙන්ටම තමයි චිත්‍රපටි හදන්නේ, එතනම තමයි මේක පෙන්වන්න හදන්නෙත්. එහෙම එකක් මේ 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 දෙකේ වෙනස ඔයාට සංසන්දනාත්මකව ගත්තොත් මේ කියන්නේ මේක පෙන්නලා ඒක විවේචනය කරන්න හෝ ඒකට වඩා මේක මරු කියන්න නෙමෙයි. ඒකට වඩා මේක මරු කොහොමත් ඒකයි අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ඒක ඒක දීර්ඝ දශක ගණනාවක් තිස්සේ ගොඩනැගිච්ච එකක ප්‍රතිඵලයක් හැටියට සිස්ටම් එකක් හැදිලා තියෙනවා. ඒවත් එක්ක මේක එන්නේ ඒ කම්පැරිසන් එකට ගියොත් ඔයාට මොකක්ද ඔයාට අමුතුවෙන් කියන්න තියෙන කතාව? ෆිල්ම් ෆේල් වෙන එකට මට කියන්න තියෙන මුලින්ම ප්‍රොඩියුසර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා දැනගන්න ඕනේ මේ ෆිල්ම් එක කරන්නේ කාටද, මේකේ ඔඩියන්ස් එක කවුද, මේ ෆිල්ම් එක කොච්චරකට යවන්න පුළුවන්ද. මොකද අපි සල්ලි තිබ්බ පළියට ෆිල්ම් එකක් කරන එක ඇත්තටම මේ ලංකාවගේ පොඩි රටක බොරු වැඩ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට ලොකු දෙයක් වටපිට ආවක් හැදිලා නැති. ඒ කියන්නේ රටේ තත්ත්වෙත් ආර්ථිකෙත් එක්ක සමහර මිනිස්සු හැමෝටම ෆිල්ම් එක බලන්න යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි එහෙම සංස්කෘතියක් නැහැ. ඉතින් ඒකත් එක්ක මම හිතනවා මූලිකම දේ තමයි, ඒ කියන්නේ ෆිල්ම් එක කරලා මම මෙච්චර ගණක් වියදම් කරා, ඉතින් මට හම්බුන්නේ නැහැ, මම ෆේල් කියනට වැඩිය කරන්න කලින් හිතන්න ඕනේ මේ මම මේ වගේ බජට් එකකින් කරලා අඩුම ප්‍රොඩක්ෂන් කෝස්ට් එකවත් කවර් කරගන්න පුළුවන් බජට් එකකින් ෆිල්ම් එකක් කරන්න ඕනේ කරනවා නම්. එහෙම නැත්නම් අත පියදාගන්න බලාගෙන කරනවා. අත ඔව් එහෙම නැත්නම් ආට් ප්‍රොඩක්ට් කරලා හිතාදාගන්න ඕනේ මම ආට් දෙයක් කරා මේ කියන්නේ කැමති මිනිස්සුන්ට බලන්න සහ මේ දෙයක් තියෙන වැඩක් කරා කියලා හිතාදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මූලිකම දේ. මොකද සල්ලි තිබ්බ වැඩේ ෆිල්ම් කළා වැඩකුත් නැහැ. අනිත් එක මේ ෆිල්ම් එක ෆේල් වුණා කියලා මේ දුක් කළා වැඩකුත් නැහැ. ඒ කියන්නේ මුලින්ම ෆෝකස් කරන්න ඕනේ අපි අපේ මොකද්ද අපේ ෆයිනල් අපි එන්නේ කියලා එන තැන. ඉතින් මේ මම කියන එක දැන් මේ වගේ රටක කරන දේ තුළ මොකද එයාලට ප්ලෑන් එකක් තියෙනවා. එයාලා දන්නවා ෆිල්ම් එකේ වියදම් කරන ගණනත් එක එයාලා මෙච්චරක් හම්බ කරයි කියලා එයාලා දන්නවා. මොකද එයාලගේ ප්ලෑනින් තියෙනවා. ඒක තමයි ෆිල්ම් සක්සස් වෙන්නෙත්. ඉතින් මම හිතනවා ලංකාවත් ඒ වගේ තැනකට එන්න ඕනේ අනිවාර්යෙන්. චිත්‍රපටයක් කරනකොට ඒ ඔඩියන්ස් එක කාටද, තමන් කතා කරන්නේ කාටද කියන එක. ඔඩියන්ස් එකට ඕනේ චිත්‍රපටි හදන්නත් බෑනේ. ඔව්. එතකොට දැන් තමන් හදන්නත් ඔයා හදන්නේ ඔයා ආස චිත්‍රපටිය. ඔයා මේ ඔයා තෝරගන්නවා එක මාතෘකාවක්, ඒක යටතේ ඔයා කරනවා. එතකොට රිසර්ච් එක කරලා බලපුවම සමහර වෙලාවට ප්‍රංශ වුණත් එහෙම ඉන්ට්‍රෙස්ටිං මිනිස්සු හුඟක් හොයාගන්නොත් නැති වෙයි. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනව නේද? ඒක කොහොමද ඒගොල්ලෝ මේ සාධාරණීකරණය කරගන්නේ හෝ එහෙම නැත්නම් ඒ ප්‍රශ්නට කොහොමද ඒගොල්ලෝ මුහුණ දෙන්නේ? දැන් අපි ඉගෙන ගන්නත් නිසා සහ ඒකේ ඒ තාක්ෂණික කාරණාව සහ ඒ ශාස්ත්‍රාලීය කාරණාව කොහොමද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් තියෙන නිසා. ඔව් මම ඒකට හිතන්නේ මේ මේකට අනේ රිසර්ච් එකක් කරනවා. මොකද දැන් ඕක ලොකුවට ගත්තම ලංකාවේ රිසර්ච් එකක් වෙන්නේ නැති ගානයි. කියන්නේ මන් දන්නේ ලෝ හොස්ට් එකක් යන වැඩක්. ඔව් ලෝ හොස්ට් එකක් යන වැඩක්. ඉතින් එහෙම වෙනවත් අඩුයි ගොඩක්. ඇත්තම මේ මූලිකම දේ තමයි ආර්ථික තත්ත්වෙත් එක්ක මං හිතන්නේ ලංකාවේ ප්‍රොඩියුසර් කෙනෙක්ටවත් ඒ දේ කරන්න බෑ. ඒ කියන්නේ එහෙම රිසර්ච් එකකට ගිහිල්ලා එහෙම අනිත් එක මං හිතන්නේ එහෙම කාලයක් මේවා කරන්නත් කැමති වෙයි කියලා කෙනෙක්. ආ ලොකුට ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ රිසර්ච් කරලා
වැඩ වෙනවා හරි අඩුයි. ඒ කියන්නේ නැතුවනේ මේ වෙනවා. සාය රිසර්ච් එක කිරීම චිත්‍රපටි කරන මිනිහගේ වැඩක් වෙන්නත් බෑනේ. ඒක ඒක වෙන වෙන වැඩක්. ඒක වෙන විද්‍යාවක්. එතකොට ඒ රිසර්ච් කරන වැඩේ ඒකයි මම කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක් පවතිනවා නම් රිසර්ච් එක කරන්න ඕනේ කෙනෙක්, මාකට්ින් ඇනලිසිස් එක කරන්න ඕනේ තව කෙනෙක්, චිත්‍රපටි හදන්න ඕනේ වෙන අය, රඟපාන්න ඕනේ වෙන මිනිස්සු. දැන් රඟපාන මිනිහා රිසර්ච් එක කරන්න ගියොත් ඊට පස්සේ ඒක ඒකනේ ලංකාවේ බක්ලා කරගත්තා ඒකනේ වෙන්නේ. ඒ කියන්නේ සමහර ප්‍රොඩියුසර්ම ට්‍රයි කරන හැමදේම කරන්න, මාකට් නුත් ප්‍රොඩියුසර්, කාස්ටිං කරන්න ප්‍රොඩියුසර්, ඔව් ඒ හැමදේම කරන්න කියම කරගන්න බෑ ඇත්තටම. ඒ වගේම මේ තේරුම් ගන්න ඕනේ අපි, ඒ කියන්නේ ඉච්චර ලොකු රිසර්ච් එකකට ගියේ නැතත් අඩුම තේරුම් ගන්න ඕනේ අපි මේක දෙන්නේ කාටද, ඔඩියන්ස් එක මොකද්ද. එතකොට ඒ ඔඩියන්ස් එක ආස වෙන විදිහ දෙයක් අපි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔඩියන්ස් එකටම මූවිස් කරන එක නෙමෙයි මම කියන්නේ. නමුත් අපි ඒක ගැනත් හිතන්න ඕනේ. කියන්නේ මේක ඉන්ඩස්ට්‍රි එකක් නම් මේක ඉස්සරහට ගෙනියනවා නම් අපි කරලා ඔහේ පැත්තකට දාලා තියන්න නැතුව අඩුම මිනිස්සෙක්ට බලන්න පුළුවන් දෙයක් කරන්න. මොකද 100ක් ගත්තොත් ඔක 100ක් බලන්න නැති වෙයි. ඒ කියන්නේ දෙකක් තියෙන්න ඕනේ. කො අපිට කියන්න ඕන කතාව මිනිස්සු බලන්න ආස විදියට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන කතාව මිනිස්සුන්ට බලන්න හිතන විදිහේ ප්‍රමෝෂන් කැම්පේන් එකක්ද, මාකටින්ග් එකද, මේ ඒ හැම එකම කරන්න ඕනේ. කියන්නේ අපි කරන ඒවා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු වෙන ගොන් කිය කිය ඇවිදින එක තමයි හුඟක් වෙලාවට වෙන්නේ. එතන ෆේල්ම අපි. ඒ කියන්නේ ඒක අපිට එහෙම දෙයක් දැනෙනවා නම් අපි අනිත් පැත්තෙන් කරන්න ඕනේ කැම්පේන් එක කරන්න ඕනේ ඊට වැඩිය හොඳට. මොකද මෙහෙ වෙන්නේ හැම එකම. දැන් ඔයාලට අත්දැකීම ඇති. දැන් ලොකු කැම්පේන් යනවා. ඒක දැක්කම තේරෙනවා මේක නිකන් මාර ෆිල්ම් එකක්, පට්ට ෆිල්ම් එකක් වෙන්නද කියලා ගිහිල්ලා බලපම ඇති දැන්. ඊට වැඩිය ලංකාවේ ෆිල්ම්ස් මේ 1000න් සම්පතයි. ඒ කියන්නේ අපි මෙහෙ බලන මේ සමහරලාවට අපි ඔය ඇනිමේෂන් මූවිස් හරි මොනවා හරි බලපුවාම නිකන් ඒක දෙන කැම්පේන් එක වර්ල්ඩ් වයිඩ් දෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ ෆිල්ම් එකට වැඩිය බජට් එකක් යන්නේ ඒකට. අනිවාර්යයෙන්ම. කැම්පේන් එකට. බට් ෆිල්ම් එක ඇතුළේ දෙයක් නැහැ ඉතින්. ඒකයි මං කියන දැන් ඒක අපේ කෙනෙක් තේරුම් ගන්න අපිට එහෙම කරන්න බෑ, අපිට දෙයක් නැහැ මෙහෙමයි කියලා. මං කියන්නේ ඒක නෙමෙයි. මොකද අපේ රට පොඩි, එතකොට ඉන්න ගාණක් පොඩි. මේ රටක කෙනෙක්ට ලොකු ගාණක් යනවා නම් මොකද මේ රටත් ලොකුයි. ඒ කියන්නේ වෙන රටක් ගන්නවා නම් ඒ රටේ ප්‍රමාණයත් වැඩි. ඉතින් ඒක අපිට කියන්නේ අපේ රට පොඩි හින්දා අපිට එහෙම දෙයක් කරගන්න බෑ. අපිට ලොකු සල්ලි නැති රටක් නෙමෙයි. තම තමන්ට පුළුවන් විදිහට, අපිට පුළුවන් විදිහට අපේ ඉන්න රට ඇතුළේ ඒක යවන්න ඕනේ. මම දන්නේ ඒක තමයි ප්‍රධානම දේ. කියන්නේ ෆිල්ම් එකක් කරාට බෑ, කොච්චර ආට් වැඩක් වුණත්, කමර්ෂල් වැඩක් වුණත් වැඩක් නැහැ. අපි මේ මාකටින් කියන දේත් ඒක ඇතුළේ තියෙන්න ඕන අනිවාර්යෙන් සක්සස් වෙන්න නම්. ඔයාට මල්ලි වෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ රට ඇතුළේ. කියන්නේ වා එකක් වා ශිෂ්‍යෙක් හැටියටත්, මෙහි ඉන්න කෙනෙක් හැටියටත්, ආට් කරන කෙනෙක් හැටියටත්. ප්‍රංශය කියලා කියන්නේ ආට් කියන්නේ ප්‍රොෆිට් තියෙන වැඩක්ද? සහ ඒක ඒගොල්ලෝ කොහොමද ප්‍රොෆිට් කරන්නේ ආට් එක? මේ මොකද මේ කොහොමද කියන්නේ ආණ්ඩුවෙන් එකන මේ ආටවලට ලොකු තැනක් තියෙනවා. ඉතින් ආර්ට් කරන අයටත් ගොඩක් උදව් තියෙනවා. දැන් ෆොර එක්සම්පල් අපිට මගේ ගෲප් එකට ෆොර එක්සම්පල් අපිට ආණ්ඩුවෙන් ඕනේ නම් සිබ්වන්ස්ටුම් කියලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවෙන් ගානක් ඉල්ලන්න පුළුවන් අපේ ප්‍රොජෙක්ට්ස් වලට. ඒ වගේම දැන් මං එරිද ක්ලාස් කරන්නේ ෆොර එක්සම්පල් ආණ්ඩුවේ ඒ කියන්නේ බිල් සොසයිටි එක. ඒ කියන්නේ ඒක තමයි ඒක රජයේ විසින් පවත්වාගෙන යන තැනක තමයි යා ක්ලාසස් කරන්නේ. එතකොට අපිට අඩුවට තමයි ඒවල ඒ කියන්නේ ප්‍රයිවට් හෝල් එකකට වඩා අඩුවට තමයි අපිට ඒක තියෙන්නේ. මම හිතනවා ඒ කියන්නේ මෙහි ආර්ට් කරන මිනිසුන්ට ඒ කියන්නේ ගොඩක් උදව් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉස්සරහට යන්නේ එහෙම. ඉතින් ඒක තමයි ගොඩක් මේ ආර්ට් කියන දෙත් ප්‍රසිද්ධ. අනිත් එක ෆ්‍රෙන්ච් මිනිසුත් ඒ කියන්නේ තමන්ගේ රටේ කල්චර් එක ඒව ගොඩක් අගේ කරනවා. ඒ කියන්නේ ඒව වෙන රටවල වලට ගිහිල්ලාත් පෙන්වන්න ඒ වලට ආන්ලයින් උදව් තියෙනවා. ඔව් ඒක දැන් සපත්තු දෙකක් ගත්තත් ෆ්‍රෙන්ච් මාක් එකක් නම් ෆ්‍රෙන්ච් මිනිසු ලෝකෙ කොච්චර ප්‍රසිද්ධ වෙන බ්‍රෑන්ඩ් එකක් තිබුණත් ෆ්‍රෙන්ච් සපත්තු දෙකක් දාන්න, ෆ්‍රෙන්ච් ඇඳුමක් අඳින්න, එහෙම ෆ්‍රෙන්ච් ප්‍රොඩක්ට් එකක් ගන්න එහෙම කැමැත්තක් තියෙනවා. ඒ මිනිස්සු ඒ කියන්නේ තමන්ගේ දෙයට ගොඩක් ඒ කියන්නේ උදව් කරනවා. ඒ කියන්නේ වැලියු එකක් කරනවා. ඔය දෙන්නට මේකට උත්තර දෙන්න බලන්න. ඉසුරු ඔයා මේ යන්නේ වෙනම වැඩකට. එතකොට මේක ඇතුලේ කාලයක් ඉන්න හෝ එහෙමත් නැත්නම් නිකන් සිංහල භාෂාව ඉතා හොඳින් හසුරවන මේ සංස්කෘතියත් එක්ක ඉතා හොඳින් ගැට ගැහිලා තියෙන අයත් එක්ක පවා වැඩ කරනකොට චිත්‍රපටයක් වගේ කරනවා කියලා කියන්නේ ටිකක් සංකීර්ණ වැඩක්. යොහාන් කියලා කියන්නේ
එක්සෙප්ෂනල් කේස් එකක් ඒක ඇතුළට එන. ඔයාටත් එහෙමයි. ඔයාට මල්ලි ඔයාට මේ තියෙන කොන්ෆෝර්ට් සෝන් එක ඇතුළේ ඔයා හුඟක් වැඩ කරලා ගිහිල්ලා ඔයා එතෙන්ට ගියාම ඔයා ආගන්තුකයෙක් හැටියට දෙබස් කරනේ වා. ඊට පස්සේ ඔයා ස්ක්‍රිප්ට් එක තේරුම් ගන්න එක. ඔයා දන් ඔයාට ලොකුවට දැනිලම නැති ඔයාට ඇහැ ගැටිලම නැති ඔයා එක්ස්පීරියන්ස් කරලම නැති විෂයක් ඔයා රඟපානකොට වාගේ මූණෙන් ඒක පෙන්වන්න ඕනේ වාගේ අංගපතින් ඒක පෙන්වන්න ඕනේ. කොටිම කියනවනම් අපි ෆිල්ම් එක බලනකොට අනිත් ඔක්කොම නිකන් මේ 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 ශ්‍රී ලාංකික මේගොල්ලෝ ඔරිජිනල් ටිකක් අමුතු මිනිහෙක් ඉන්නවා වගේ එකක් දැනෙන්නේ නැති වෙන්න ඔයා ඒක දෙන්න ඕනේනේ. සහපියෝට බලපු ට්‍රේලර්ස් වල ටීසර්ස් වල එහෙම ඒ අමුතු මිනිහෙක්ව පේන්නේ නැහැ ඔයාගේ එක ඇතුලේ. ඔයා ඒක කොහොමද කොච්චර කල් ප්‍රැක්ටිස් කරාද ඒ ට්‍රේනින්ග්ස් වලින් ඔයා කොහොමද හදාගත්තේ එක්ස්පීරියන්ස් එක කොහොමද වාගේ? ඒකට ලෑස්ති වුණේ ඉස්සෙල්ලම ස්ක්‍රිප්ට් එක දුන්නනේ. එතකොට ඒක ඉස්සෙල්ලා ට්‍රාන්ස්ලේට් කරගත්තා ෆ්‍රෙන්ච් වලට. ඔව්. ඒකේ මොකද අපි දැන් මේ කතා කරන භාෂාවෙන් නෙමේ, ඒ කියන්නේ සමහර බල කියන්නේ මෙහෙමයි. දැන් මෙයා සාමාන්‍යයෙන් සිංහල කතා කරන්නේ සිම්පල් මේක, ඒ කියන්නේ සරලම සිංහල. ඒ කියන්නේ හතරහමාර කියලා එකක් නැහැ, 4:30 කියලා එකක් තියෙනවා. ඔව් 4:30 කියලා එකක් තියෙනවා. හතරහමාර නැහැ. ඉතින් එහෙම තමයි මෙයාගේ සිංහල තියෙන්නේ. එතකොට ඇත්තටම දැන් මම මේක කියන්න ඕන දෙයක්. දැන් මෙයා මම දන්න කෙනෙක් මගේ යාළුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා ෆිල්ම් එකට ගත්ත සවා මේ වෙන බිස්නස් එකක් නෙවා කරන්නේ. වායික පාඩු කරගන්න කැමති නෑ. මම පාඩු කරගන්න කැමති නෑ. අනිත් එක මම එහෙම සෞතුන කැමතිත් නෑ මේ විදිහට. එතකොට මොකද මම මේ ස්ක්‍රිප්ට් එක ලියනවා. ඒතර මගේ ඔළුවේ නෑ මෙයාද කරන්නේ, අරයාද කරන්නේ කවුරුත් නෑ ওই කාස්ට් එක. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකෙන් පස්සේ තමයි මම කාස්ට් ඉන්න වලට යන්නේ. එතනදී මේ ගත්තට පස්සෙ මම මේක එහෙම තියාගෙන මොකද මෙයාත් හම්බෙච්ච මම බලපුවාම මේ මෑ වැඩේට ගොඩක් කියන්නේ උනන්දුයි. ඒ කියන්නේ ආසයි. ඒ කියන්නේ ප්‍රශ්න අහනවා, කතා කරනවා. අනිත් එක දැන් මෙයා dancing වල තාස නිසා මගේ මේ ඒක ඉල්ලගෙන බලන්න. ඊට පස්සේ මම කියන හරි ඉතින් ඔයාලට උනන් try කරලා බලන්න. මොකද මේ මොකද අපේ කියන්නේ දන්න අය දන්න මම cast එක casting කරේ මෙයා විතරක් නෙමෙයි, තව කීප දෙනෙක්ව casting කරලා තියෙනවා මේ වැඩේට. කියන්නේ මෙයා මේක පාට ඔයාම කරනවා කියලා ආපු කෙනෙක් නෙමෙයි. එතකොට මේ ඒක ඇතුලේ සමහර දංගල මෙයාට වැඩිය හොඳට casting එක කරපු කට්ටියත් හිටියා. ඒක මම තවමංගව කියන්න බෑ. නමුත් දැන් අර ස්ක්‍රිප්ට් එක අරගෙන තනි සිංහලෙන් තියෙන ස්ක්‍රිප්ට් එක අරගෙන මොකද මම මෙයාට දුන්න, ඒ කියන්නේ මම මෙයාට සිංහල ස්ක්‍රිප්ට් එකක් දෙනවා. ඔක හැමති නම් බලන්න පොඩ්ඩ try කරන්න කියලා. මොකද මම හිතුවේ මෙයා කරන්නේ නැති වෙයි. ඒ කියන්නේ සිංහලෙන් දෙන යාමට කියව ගන්නත් බෑ. ඒක වෙනම දෙයක්. ඊට පස්සේ මේ සත්‍යයක් විතර ගියාට පස්සේ දවස් ගානකට පස්සේ මට කියලා මේ මග ළඟ ස්ක්‍රිප්ට් දෙකක් තියෙනවා මෙහෙමයි. මේ මම දෙකක් මොකද්ද? ඒක මෙයා අම්මත් එක්ක සම්පූර්ණ ට්‍රාන්ස්ලේට් කරගෙන ෆ්‍රෙන්ච් වලට, ඒ කියන්නේ සිංග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඒක ඉංග්‍රීසි එකත් අරගෙන ඊට පස්සේ ෆ්‍රෙන්ච් එකත් අරගෙන, ඒ කියන්නේ මට එතනින් තමයි හිතුනේ හරි, ඒ කියන්නේ දැන් ස්ක්‍රිප්ට් එකේ එච්චර උනන්දුවක් තියෙනවනම් මේ වැඩේ ගත්තාම වැඩේ ඇතුලේ ඒ උනන්දුව අනිවාර්යෙන් තියෙයි. මොකද මම ආස එහෙම, ඒ කියන්නේ උනන්දුව තියෙන කෙනෙක්ට අනිවාර්යෙන් ටැලන්ට් එකක් හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ හැමෝම ටැලන්ට් එකත් එක්ක ඉපදෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපි ඒක හැදෑරීමක් තුල සහ මේ අභ්‍යාසයක් තුල මේක හැදෙන්නේ. යෝහන්ගේ වැඩ ඇතුලේ තියෙන ෆයින් ටියුන් කරගන්න දේවල් ටිකක් මිසක් යා ඔල්රෙඩි නටනවා. ඒවත් එක්ක ඉතින් මේ දේවල් එක්ක මම හිතනවා යෝග කරයි. ඊට පස්සේ කරගෙන යන්නේ. මොකද මම යන්න කලින් මෙයාට කියනවා ලංකාවට යන්න කලින් මම කියනවා ගිහිල්ලා කරේ නැත්තම් මම යන්නේ මගේ රටට. මට උඹ නැත්තම් මම වෙන එකෙක්ව ගන්නවා. මොකද මට ලංකාවෙන් අලුත් කවගෙන හරි ලේසි. ඒ කියන්නේ මේ ලංකාවේ මේක සිංහල ෆිල්ම් එකක්. ඉතින් අපිට සිංහල කතා කරන ලංකාවෙන් අලුවෙක්ව මේ මට හොයාගන්න හරි ලේසි. ඉතින් ඒ කියන්නේ වැඩි පොඩ්ඩක් පස්සට දාලාගෙන අලුවෙක්ව ගත්ත හැකි. ඒක කියලාම එකයි යන්නේ. හැබැයි ගිහිල්ලා සහ යන්න කලින් අපි මේ ෆිල්ම් එක එකපාරට වෙච්ච ෆිල්ම් එකකුත් නෙමෙයි. ඒ කියන්නේ දැන් මම ওই ෆිල්ම් එකේ වැඩිටම ලංකාවට දෙපාරක් යවෙනවා. ලොකේෂන් බලන්න එක පාරක් යනවා. ඊටසේ ෂූට් කරන්න කියලා හිතාගෙන ගිහිල්ලා මට කම්ෆර්ටබල් නැති නිසා මම ෂූට් එක නවත්තලා ඊට පස්සේ අපි මේකේ මේ ප්‍රී ප්‍රොඩක්ෂන් ටික යනවා. ඒ කියන්නේ මේකට කලින් හෝම්වර්ක් ගොඩක් කරපු වැඩක්. ඒ කියන්නේ දැන් මෙයාගේ කැරක්ටර් එක යන්නේ යොහන් කැරක්ටර් එක යන්නේ උමාලිත් එක්ක. එතකොට උමාලිත් එක්ක තියෙන ඩයලොග්ස් ටික මේ අපි මාස අවුරුද්දක විතර ඉඳන්, ඒ කියන්නේ මේ දෙන්න ඔන්ලයින් ස්ක්‍රිප්ට් රීඩින් කරගන්නවා, රිහර්සල්ස් කරා. ඉතින් ඒ විදිහේ වගේ තමයි ඩාන්සින් වුණත් එහි කොරියෝග්‍රාෆි එක හදලා මේ හාට එවල ඊටස් මෙහෙත් ප්‍රැක්ටිස් කරලා මෙහෙන් වීඩියෝ එකේ හාට යවල මොකද අපි රටවල් දෙකේ ඉන්න නිසා. ඉතින් අර එහෙම ගිය වැඩක් කර නැත්තම් මෙයා එක පාට ගිහිල්ලා එතෙන් ගිහිල්ලා නැටුවෙත් නැහැ. චන්දන අයියෝනත් එක පාට ඇවිල්ලා නැටුවේ නැහැ. මොකද දැන් චන්දන අය කියන්නේ ලංකාවේ ඉන්න බෙස්ට් ඩාන්සර් කෙනෙක්, ප්‍රොෆෙෂනල් කෙනෙක්, ඉතින් ගත්තම ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් ඒ වුණාට එයා මේකට සති ගාණක් රවිබන්දු සර්ගේ ගෙදර ගිහිල්ලා ප්‍රැක්ටිස් කරලා තමයි මෙයාත් ෆිල්ම් එකට එන්නේ. අර මේක ඇතුලේ අර මේ හෝම්වර්ක් කියන පාට් එක වැඩි වුණා. ඒ කියන්නේ සයි ඒ වැඩේ නැටුම් කියන වැඩේට ආසා හිටපු
නිසාම මේකට සම්බන්ධ වෙච්චයි ඒගොල්ලෝ ඒක නිකන් තමන්ගේ වැඩක් වගේ කරා හැමෝම. ඒ කියන්නේ මේක හැමෝම ඇත්තට මේ වැඩේට සම්බන්ධ වුණේ හැම කෙනෙක්ම මේ ඒක තමන්ට දැනන නිසා දැන්. ඔව්. යොහාන් ගත්තා ඩාන්සින් වලට. දැන් මම මුල්ලි ඒ කියන්නේ මම දන්නවා ඇක්ට්‍රස් කෙනෙක් විදියට දන්නවා. නමුත් මම අර ගොඩක් හිතවත්ව කතා කරලා සහ ළඟින් ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි මම මේ වැඩේට කාස්ටින් කරද්දී. නමුත් කතා කරපම යා මට කියන්නේ ඒ කැරක්ටර් එක ඇතුලේ කොත්තනකවත් එයා නටන්නේ නැහැ. මොකද ඒ කාලේ මේ ගෑනුන්ට නටන්න තහනම් කාලෙක යන කතාවක් මේක. නමුත් ඒක කියද්දි උමාලි ගොඩක් මේකට ආස වෙන්නේ ඩාන්සින් තියෙන නිසා. පස්සේ මට කියනවා ඔයා දන්නවද මල්ලි මේ මම ඇක්ට්‍රස් කෙනෙක් උනේ ඩාන්සින් කරලා මගේ ප්‍රධානම දේ තමයි ඩාන්සින් කියන්නේ මම මගේ පණ වගේ ආදරේ නැටුමට. ඉතින් මං හරි ආසයි මේකත් එක්ක වැඩ කරන්න. මොකද එයා ඒකත් එක්ක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට ගත්තාම මේක ඉන්න හැම කෙනෙක්ම ඒකට සම්බන්ධ කෙනෙක්. ඒ වගේම දැන් මේකේ කියන්නේ අනිත් පාටික විලන්ගේ කැරක්ටර් එක කියන්නේ මෙයාගේ අනිත් පැත්ත කැරක්ටර් එක ඇක්ට් කරන කෙනා මේ මම දන්නේ සෙට් එකේ ඉන්නකන්. එක්සැම්පල් එකක් ඉදිරියට මේකට කියන්නේ නටුමට ආදරේ කරන ගායනක කතා කරද්දී එක දවසක අපි ෂූට් එකක් යනවා පාන්දර 3-4 වෙනකන් ෂූට් එක යනවා. දැන් ඒ නළුව තිලිනව මට ඕනේ නැහැ 9 විතර පස්සේ මට තිලිනව ඕනේ නැහැ. මේ මොකද තිලින පහවද උදේම ෂූට් එකට ඉන්න කියන්නේ ස්ටාර්ට් එක ගන්න තිලිනගේ. ඒත් මට තිලිනව උදේ 6ට 6:30 විතර වෙද්දී ඕනේ. මම ඒ හින්දා කියන්නේ නයිට් ෂූට් එක උනාට පස්සේ මම කියනවා ඔයගෙන නිදා ගන්න රෙස්ට් කරන්න. ඒකලා උදේට රෙඩි වෙන්න. කියලා මම ෂූට් එක ගිහලා පාන්දර 3ට විතර මම නිකන් පොඩ වටපිට බලද්දි මේ පැත්තක මේ ඉඳගෙන බලාගෙන ඉන්නවා මේ ඇස් දෙක අතරගෙන බොහොම අමාරුවෙන්. ඊට පස්සේ මං ගිහලා මේ ඔබ යන්නත් දැන් අමාරු නැද්ද හෙට උදේ නැගිටින්නත් ඕනේ මෙහෙමයි කියලා. එතකොට මට තිලන කියන්නේ මේ ඔයා දන්නවද ඉස්සරු මේ මමත් වෙස් බැඳපු මේ නැට්ටුවෙක්. මමත් මේ කාලයක් තිස්සේ පරම්පරික මේ නැටුමට ආදරය කරන කෙනෙක්. ඉතින් මෙතන බෙරසත් දැහෙද්දි මට මේ ලොජිකට නිදා ගන්න බෑ. මේ මන් දෙපාරක් විතර ට්‍රයි කරා මට ඉන්න බෑ. හින්දා මං ඇවිල්ලා මේක බලන් ඉන්නවා. මේ ඔයා බලනවා මං හෙට උදේට මගේ වැඩේ කරනවා. මේ ඒ ගැන බය වෙන්න එපා. ඉතින් අර එහෙම බලපුවාම මේක ඇතුළේ ඉන්න ඔක්කොම එහෙමයි. සහ ඉතින් මේ මං හිතන්නේ මේක සාර්ථක වෙනවා නම් සාර්ථක වෙන්නේ ඒ මේකට ආදරය කරන සහ ඒ හැඟීමෙන් මේකට සම්බන්ධ වෙලා වැඩ කරපු මේ ඒ ටීම් එකත් එක්ක ඒ හම්බෙච්ච සපෝට් එකත් එක තමයි. ඔව් අපි අවසාන තැනකට ආවොත් මල්ලි දැන් ඔයගේ ෆිල්ම් එක පෙන්වන්න කවුරු හරි කැමැත්තක් තියෙනවා නම් කොහොමද කන්ටැක්ට් කරන්නේ වගේ ප්‍රශ්නයක්. දැන් මේක බැලුවම හුඟක් වෙලාවට විවිධ රටවල් වල ඉන්න අයට ආසාවක් එන්න පුළුවන්. ඒක අපි පෙන්නමු සහ අපි ඒක ඕගනයිස් කරන්න වගේ එකක්. කොහොමද කන්ටැක්ට් කරගන්න? ඔව් ඒ කියන්නේ මාව කන්ටැක්ට් කරනවා නම් ඒ කියන්නේ අපි ෆිල්ම් එක කන්ටැක්ට් කරනවා නම් අපි පුළුවන් Facebook Instagram page එක හරහා කියන්නේ ශේෂ මූවි කියලා තියෙන page එක හරහා අපිව අපිට message එකක් දාන්න. එතකොට අපේ team එකේකට answer කරලා ඒ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් මගේ නමින් search කරපුවාම මගේ Instagram එක හරි Facebook එක through හරි එහෙම පුළුවන් කන්ටැක්ට් කරගන්න. ඒ කියන්නේ අපිත් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නැති කෙනෙක්ට එහෙම ආසාවක් තියෙනවා නම් ඒ කියන්නේ ලේසිම විදිය තමයි අපේ මේ social media එකත් එක්ක join වෙන එක. මොකද ඒක ලොකු team එකක් එක්ක handle වෙන නිසා. හොඳයි අපි කතා කරේ ශේෂ චිත්‍රපටිය ගැන. ලංකාවේ සාම්ප්‍රදායික නර්තන ශිල්පය කුල ක්‍රමය සහ ඒ තත්කාලීන සමාජය තුළ තිබ්බ සමාජ ක්‍රමය වගේ හුඟක් දේවල් පිළිබඳව කතා කරන චිත්‍රපටයක්. අපි ෆිල්ම් එකේ කතාව මොකක්ද, ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියන එක මේ YouTube සාකච්ඡාවක කියන එක එන අසාධාරණ වැඩක්. අපි මේ චිත්‍රපටය බලන්න කියලා අපි ආරාධනා කරන ඔබට අවස්ථාවක් හම්බෙයි. ඉසුරු බොහොමස්තුති. ඉසුරු තමයි ශේෂ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. ඒ වගේම යොහාන් බොහොමස්තුති මල්ලි. යොහාන් තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. අපි මුගක් දේවල් කතා කරා සහ අපිට ඔයගලන්ට තව මේ දෙන්නාගෙන් සහ ඉසුරුගෙන් මුගක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. වට දැනටමත් ප්ලෑන් කරපු TV ඉන්ටර්විව්ස් ටිකක් එම දිගට තියෙන නිසා තව මේක ඇතුලේ ඇහිච්ච නැති දේවල් මේක ඇතුලේ කතා කරපු නැති දේවල් ඔයගලන්ට ඒ වගේත් බලා ගන්න පුළුවන් වෙයි. ඔය දෙන්නටම සුබ පතනවා ඔයගලගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳයි අපි ගිහින් එන්න. ආයතනස්සක හම්බෙමු.